وكلمة هنا بيعكوا لبنات ليه ستة طن ධර්ම දේශනාවක වැඩම අවතාර ගරු දේශකයන්න් වහන්සේ කරන්දිමේ ගුණගස්වල ශ්‍රී නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්ම සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිකල ධම්මදීස ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සීලෝ යතා ඒක ධනෝ වාතේන නසමීරති ඒවං නින්දා පසංසාසු නසමින් යන්ති පණ්ඩිතාති ධර්මස්වරණාභිලාෂි සැබෑති වාසනාවන්ත කාරුණික පින්වත්නි ජාතියේ නාලිකාවෙන් දහම් ශ්‍රවණය කරන සැබෑති පින්වත් ඔබ සියලු දෙනාටම මහඟු මහණීය වූ නිවන ඉලක්ක කරගත්තා වූ මෙලව එළවන් පරලොව සුගතිය උදාපත් කරවන අවසන නිවන සාධනය කරලා දෙන උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරවීම උදෙසා තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් දහම් නැන නුවන දියුණු පමුණු කර ගැනීම උදෙසා පිනැති ඔබට නිත්‍යයෙන් ජාතිය නාලිකාවෙන් ලබා දෙන මාහැඟි ධර්මමය වූ පරිත්‍යාගය තමයි ධර්ම දක්ෂිණාව කියලා කියන්නේ. ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන පින්වතුන්ට දහම් දැනුම පමණක් නෙවෙයි ධර්ම දානමය තින සිද්ධ කරගන්නත් ආස්ථාවන් උදාපත් වෙලා තිබෙනවා. ඒ අනුව අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ හිමි කරගෙන ඒ ධර්ම දානමය වූ ආනිසංස ධර්ම ශ්‍රවණමය පිණිස අතිරේකව ලබා ගැනීම සඳහා භාග්‍ය සම්පන්න වෙලා තිබෙන්නේ අඩවත ඉහළ දියන් විල අංක 306 ස්ථානයේ පදිංචි ඒ සුගතපාල මහත්මිය ඇතුළු කරගත් අවුලේ දූදරු මුණුපුරන් පින්වත් සියලු දෙනා ඒ සුගතපාල මහත්මිය ප්‍රධාන එම පවුලේ සියලු දෙනාටම මේ ධර්ම දානමය ආනිසංස
ඒකාන්ත වශයෙන් අඩුවක් නැතිව හිමි වේවා කියන පැතුමි මෙතෙන් පටන් ධර්මානුශාසනාව දේශනා කරනු ලබනවා. ශ්‍රාවක පින්වත් සියලු දෙනාටම දහම් දැනුම දියුණු කරගෙන නිවන් පසක් කරන්නට සොයනීය කරන ධර්මානුශාසනාවේ පදයක් පදයක් පාසාම වැටහේවා කියන පැතුමද මේ වෙලාවෙම සිද්ධ කරනු ලබනවා. පින්වත්නි, බදාදා ධර්මානුශාසනාව බුදුන් දකින්නට යන සැබෑවත් ශ්‍රාවකයන් උදෙසා තමන්ගේ අරමුණ සඵල කර ගැනීම සඳහා උදව් දෙන, රුකුල් දෙන, මඟ පෙන්වන ධර්මානුශාසනාව. සියසින් බුදුන් දැක නිවන් දකින්ට ප්‍රාර්ථනා කරමින් සංසාරේ දීර්ඝ කාලයක් වාසය කරන්නට ඒ ප්‍රාර්ථනාව සඵල කර ගැනීම උදෙසා මතු අනාගතයේ පහළවන මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ හෝ ඉන්නුඹට අනාගත සංසාරේ පහළවන බුදුන් වහන්සේ නමක් දැකල නිවන් දකින්ට ප්‍රාර්ථනා කරන ඇත්තන් ඒ කොයිතරම් කටුක වගේම අදූරදර්ශී ක්‍රියාවක්ද, ඒ සඳහා මොනතරම් කාලය දිගමද්ධාන සංසාරේ තව තවත් මෙරි මෙරි ඉපදිපදි යන්න සිද්ධ වෙයිද දන්නේ නෑ කියන තැන අවබෝධ කරලා දෙමින් සියසින් නොව මතැසින් නොව මනසින් බුදුන් දැක නිවන් දකිනා මාර්ගය මෙය යැයි ගෞතම තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීපු ඒ ධර්ම මාර්ගයට අනුගත වීම තුලින් ධර්මය තුලින් බුදුන් දැක නිවන් දකින මඟ ඔබට පැහැදිලි කරලා දෙන්න. පළමුව බුද්ධං සරණං ගච්ඡාමි කියලා අත වචනික ප්‍රකාශ කළාට හැමවිටම මම බුදුන් සරණ ගිය කෙනෙක්ද, මම බුදුන් සරණ යන කෙනෙක්ද, ඒ ගැන හිතන්නට අවස්ථාව හදා දුන්නා. එතකොට අපි හිතුවා, හිතලා කල්පනා කරලා බලනකොට තාමත් එක තැන. හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි. දන්න දවසින්ලාම කිව්වා. වර්තමාන කාලයෙන් තියෙන්නේ මම බුදුන් සරණ යමි කියලා තමයි තියෙන්නේ. එහෙනම් ඒක දැන් වෙන්න ඕන එක. අපි පෙරේදත් ඕක කිව්වා. ඊයේත් ඕක ඔය විදිහටම කිව්වා. අදත් කිව්ව එකක් කියන. මන්තරයක් ජප කරනවා වාගේ මම බුදුන් සරණ යමි කියනවා යන්නේ නැවිනවා. කොහොමද පින්වතුනේ බුදුන් සරණ යන්නේ? බුදුන් සරණ යෑම උදෙසා වැඩ පිළිවෙලක් නෑ. බුදුන් සරණ යෑම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් නෑ. බුදුන් සරණ යන්න විදිහක් නෑ. බුදුහාමුදුරුව ගැන දන්නේ නෑ. අපි හොයාගත්තා හිමන් ගැතෙනි. ඇයි බුදුන් සරණ යන්න බැරි වුනේ? ඇයි බුදුන් සරණ මෙතෙක් නොගියේ? මොකක්ද කාරණාව? කියනවා 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 යන්නේ නැහැ ඉන්නවා. හේතුව බුදුහාමුදුරුව ගැන දන්නේ නැති නිසා. දැන් අපි බුදුහාමුදුරුව ගැන යම් කිසි මට්ටමක අවබෝධයක් හදාගෙන යන ගමනේ ඒ අවබෝධය වැඩි දියුණු කර ගැනීම උදෙසා ලෝතුරු තථාගත මගේ බුදුහාමුදුරුව ගැන පැහැදිලි කරගන්න ධර්මානුශාසනාව පින්වතුන් ශ්‍රවණය කරන්නේ ඉතා ශ්‍රද්ධාවෙන් ඕන සමින් උනන්දුවෙන් මා කියන දේට ඔබේ මනස යොමු කරමි. දැස් අදවන් කරගෙන මනස එතන තියාගෙන බුද්ධ ගයාවට යනකොට ඔබත් එතනට ගිහිල්ලා ගිජ්ජකූට පර්වතය ළඟට යනකොට ඔබත් එතනට ගිහිල්ලා පහල් තථාගත මගේ බුදුහාමුදුරුව සක්මන් කරනකොට ඉහළ ඉඳගෙන නොහික්මුණු දේවදත්තයන් විසින් ගල් පෙරලනකොට ඔබ එතන ඉන්නවා. ඔබට ඒක පෙනෙනවා. ඔබ එය බලාගෙන ඉන්නවා. ඔබ සංවේගයකටපත් වෙනවා. ඒත් ඔබට දුකක් නෑ. ඇයි? ලෝතුරු තථාගත මගේ බුදුහාමුදුරුවන්ට කිසිවෙකුට කිරිහැරයක් කළ නොහැකි නිසා. උන්වහන්සේ උදෙසා කෙසේනම් දුනුවායන් යොදා එහෙම නැත්නම් ගල් පෙරලා එහෙම නැත්නම් වෙනත් විදියට යමක් කොට
හිංසාවක් උන්වහන්සේට කළ නොහැකි කියන තැන ඔබ දැන් ඉන්නවා. ඔබ දැන් දන්නව තථාගත මගේ බුදුරජාණන් වහන්සේට මේ සෝබා දහම නතුයි. තථාගත මගේ බුදුරජාණන් වහන්සේට සෝබා දහම අවනතයි. තථාගත මගේ බුදුරජාණන් වහන්සේට සෝබා දහම ගරු කරනවා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේට සෝබා දහමේ මන ආශිර්වාදයේ ආරක්ෂාව සියල්ලම තිබෙනවා. උන්වහන්සේ සෝබා දහම විතකදී ඉක්මවා වැඩ සිටිනවා. ඒ නිසායි මම මතක් කළේ බලමු නින්දු මත්තේ එත කිසිවක් නොදත්තේ ගලේ කිතිලි දත්තේ එසේ උගුණමු නොපිලිගත්තේ ගලක් පෙරලනකොට සෝමාදහමට අදාළ එක සෝමාදහම කොටසක් ගල කියලා කිව්වා. සෝමාදහම දැනගත්තා මේ පෙරලන ගල තථාගත මගේ බුදුරජාණන් වහන්සේට හානියක් නෙයි. ඒක වළක්වන්න ඕන. ගලෙක පිළිගත්තේ තවත් ගලක් ඉක්මතු වීම තුලින් පෙරලෙන ගල වැළැක්වුවා. පෙරලෙන ගල පිළිගන්නවා තවත් ගලක් ඉස්සරහට ඇවිල්ලා සාදරයෙන්. ඒ නිසා ඒ පෙරලෙන ගලෙන් තථාගත මගේ බුදුහාමුදුරුවන්ට වෙන්න තිබිච්ච හානිය වැළකීලා යනවා. සෝමා දහම තථාගත ලෝතුරු මහේ බුදුරජාණන් වහන්සේට මේ තරම් ගරු කරද්දී බුහුමන් කරද්දී සලකද්දී නමස්කාර කරද්දී සිත්පිත් නැති කළු ගලකින් පවා ඒ ගුණය ඉස්මතු වෙද්දී සිතක් ඇති සිටීමේ හැකියාව ඇති දියුණු කළ හැකි බුද්ධිමට්ටමක් ඇතිව මේ ලෝකේ ඉපදිච්ච ඥාති සම්බන්ධයෙන් අක්ෂිනා විදියට එතරම් ළඟ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන මේ භවයට ආපු දේවදත්ත නම් සාංසාරික වශයෙන් දිගට අඝාත බැඳගෙන වෛර බැඳගෙන බුදුන් නසා බුදු වෙමි කියන මුග්ධ මෝඩ අදහස ප්‍රාර්ථනාව සිතටිව කටයුතු කරන දේවදත්තයන්ට සෝමා දහම විසින් තථාගතයන් වහන්සේට කරපු ගරු කිරීම අවබෝධ කරගන්න බැරි වුණා. ඒ ගුණය තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා පින්වතුනි අපේ මනස මතක තබා ගන්න රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ඔද්දල් වුණොත් නැති කියොත් එහෙම ඊළඟට පේන්නේ නැහැ, අර්ථය පේන්නේ නැහැ, දියුණුව පේන්නේ නැහැ. අයහපතයි තැනෙන්නේ අමරතයක්මයි සිද්ධ වෙන්නේ පරිහානියක තමයි පත්වන්නේ. හේතුව එක්ක රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙම නැත්නම් මෝහයෙන් අපේ බුද්ධිය රැහෙන්න පුළුවන්. අපිට තියෙන හිතීමේ විමසීමේ ශක්තිය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා රාගාදී කෙලෙස් වරුසාවන් වලට එමෙන විදිහට වහල සිදුරු කරගන්න එපා මේ නිවසේ. මනස ශක්තිමත් කරගන්න. මනස නිරෝගීමත් කරගන්න. මනස ලෙඩෙන්න ඉඩ තියන්න එපා. මොන වෙයින්ද කිලිස් වලි. මනස ලැහෙන්න ඉඩ තියන්න එපා. මොන වෙයින්ද කිලිස් වලි. එසේ වුණොත් නිවන් මගයි මේ රැකියන්නේ. එසේ වුණොත් සංසාරයයි මේ දිග්ගැස්සෙන්නේ. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සෝමා දහම අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නිසා වෙන්න උන්වහන්සේගේ උපත සෝමා දහමේ ගහක්යට සිද්ධ වෙනකොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ සෝමා දහමේ ගහක්යට සිද්ධ වෙනකොට උන්වහන්සේගේ සියලුම ධර්ම දේශනා පායේ සෝමා දහම තුල සිද්ධ වෙනකොට එලිමානී ගස්ත්‍යත එතන මෙතන උන්වහන්සේගේ පරිනිර්වාණය සෝමා දහමේ ගස් දෙක අතර සිද්ධ වෙනකොට කල්පනා කරලා බලන්න එහෙනම් උන්වහන්සේ මොන තරම් මේ සෝමා දහමට අනුගතව කටයුතු කළාද ඒ සෝමා දහම සමග ජීවත් වුණාද එනිසාමයි අරහන් නම් බුදු ගුණය ඉස්මතු වන්නේ පින්වතුනි රහසින්වත් පව් නොකළ නිසා කෙලෙස් සියල්ල නැති කළ නිසා සියලු පූජාවන්ත සුදුසු වෙච්ච නිසා සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූ නිසා අරහන් නම් වන සේක කියන කොට මා පසුගිය සතියේ පිනදී ඔබට මතක් කළා
සියල්ලන්ගේ පූජාවන්ත සුදුසු වුණා කියනකොට ප්‍රාණවාචී අප්‍රාණවාචී සියල්ලම ඇතුළත් වෙලා ඉවරයි. මිනිසුන් දෙවියන් තිරිසනුන් යකුන් භූතයන් විතරක් නෙවී ගස්ගල් වලින් පවා පිදුම් ලැබුවා. ඒ සුභාධම පවා ඒ අරහන් ගුණය ප්‍රකට කළා, ඉස්මතු කළා, සනාත කළා. තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ ගුණයක්මයි අවදුරටත් ඉස්මතු කරන් තියෙන්නේ. පින්වතුනි, මේ සෝමා දහම අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ නමක් දන්නවා ලෝකේ අපහාර්ථය. ඒ නිසා උන්වහන්සේලාට පඬිත් කියලා වචනයක් පාවිච්චි කරනවා. තථාගත මගේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ලෝකේ අපහාර්ථය අවබෝධ කරගත්ත උත්තමයෝ පඬිතයෝය. නුවණකාරයෝය. මේ වචන වලින් කියවෙන තැනැත්තාගේ පරමාදර්ශී තැනැත්තා ඔබත් මමත් දිවිහිමියෙන් සරණ යන ලෞතුරු ශාන්තිනායකයන් වහන්සේම මිසක් වෙන කවුරුවත් නෙවෙයි පිළිවතුනි. ඒ නිසා මතක තබා ගන්න, මහා වේරම්භ වාතයක් හැමුවත් මානීරු පර්වතය හොලවන්න පුළුවන් කමක් නෑ. හුළඟි හුළං කොයිතරම් හැමුවත් පර්වතයක් කිසි විදකක් තුලඟින් හොලවන්නට බැරි වාසේම ඒවන් නින්දා පතන් සාසු නසමින් ජන්ති පන්දිතා. නින්දා කොයිතරම් ලැබුණා, ඒ නින්දාවන්ගේ කවදාවත් සැලෙන්නේ නෑ. මාර්ගඵල නිවන පතක් උත්තමයෝ පන්දිතයෝ. මේ බුදු මගේ ගමන් කරලා හිත හදාගත්ත පන්දිතයෝ කොයිතරම් නින්දාවන් ලැබුණත් එහිදී සැලෙන්නේ නෑ. කොයිතරම් ප්‍රශංසාවන් ලැබුණත් එහිදී අහංකාර වෙන්නේ නෑ. ඒකටත් කියන්නේ සැලීම තමයි. හිත සැලීමක් සිද්ධ වෙන්නේ අහංකාර වුණොත්, උද්දච්ච වුණොත්. ඒ නිසා ලාභ අලාභ යස අයසස නින්දා ප්‍රශංසා සැපදු මේ කිසිම තැනකදී නුවණකාරයෝ පඬිතයෝ මාර්ගඵල ලද උත්තමයෝ සැලෙන්නේ නෑ, වෙනස් වෙන්නේ නෑ. උන්වහන්සේලාගේ එකඟ කරගත්ත වූ මනස කිසිම විටකත් පින්වතුනේ වෙනස් වෙන එකක් නොවන බව තමයි මතක් කරන් තියෙන්නේ. ඒ මාතෘකා ගාථාව මං සිහිපත් කරමි. අදත් දේවදත්ත හිමියන් විසින් තවත් විටක ලෝතුරු තථාගත වගේ බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න නසංගත ගන්න ප්‍රයෝගය තවත් මහා පිරිසකට සාන්තිය ගෙනල්ලා දෙන සිද්ධාමයක් බවට පත්වෙච්ච හැටි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තුයි. බුදුන් නසා බුදු වෙමි කියන අදහසින් කළ කළ හැම දෙයකින්ම සිද්ධ වුණේ ලෝක සත්‍යයට යහපතක් වෙච්ච එකමයි. තථාගතයන් වහන්සේගේ ගුණ සමුදාය තව තවත් මේ ලෝකය තුල ප්‍රකට වෙච්ච එකමයි සිද්ධ වුණේ. ඒ විතරක් නෙවෙයි, දේවදත්ත හිමියන් විසින් භාග්‍යවතුන් වහන්සේ විනාශ කරන්න කියලා හිතාගෙන යමෙක්ව පාවිච්චි කළා නම් ඒ පාවිච්චි කළ හැම පුද්ගලයෙක්ම පායේ අවසානයේ බුදුන් සරණ ගිය බුදු සව්වෙක් බවට පත් වෙච්ච එකමයි සිද්ධ වුණේ. එහෙම එකක් දෙකක් තුනක් සිදු වෙන කොටවත් පින්වතුනේ කල්පනා කරන්න නුවණක් තිබෙච්ච නැති හැටි. මේනම් බුදුහාමුදුරුවන්ගේ ආශ්චර්යයක්මයි, බුදු ගුණයේ ආශ්චර්යයක්මයි කියලා හිතන්න තරම් නුවණක් නොතිබෙච්ච. ඒ නුවණ හිතීමේ හැකියාව සාංසාරික වෛරය නිසාවෙන් නැසී ගිය දේවදත්ත හිමියන් විසින් මිනිසුන් පාවිච්චි කරලා බුදුන් නසංගත බැරි වෙච්ච තැන තිරිසන් සතෙක් පාවිච්චි කරලා ඒ ක්‍රියාව කරන්නට මූලික සැලසුම් සියල්ලක්ම සූදානම් කරපු හැටි, ඒ මම ආරංචි වෙච්ච දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල දෙවියන් බ්‍රහ්මයන් සන්තෝෂයෙන් යුක්ත ඒ සිද්ධිය එළඹෙන තාක්කල් පුළපුළා බලාගෙන සිටිය හැටි, මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් මිත්‍යා දෘෂ්ටියේ එළි එළි ගැලී වාසය කරන අන්‍ය ආගමිකයෝ ඒ මිත්‍යා දෘෂ්ටික තමන්ගේ දර්ශනයට තථාගතයන් වහන්සේගේ සම්මා දෘෂ්ටික දර්ශනයෙන් පහර ලැබිච්ච නිසා කිසිදෙයි බුදුන් විනාශ කරන්නේ කියන අදහසින් කටයුතු හදහදා හිතපු උදවියක් දැන් සතුටු වෙනවා. අතුලෙන්ම පටන් අරන් බුදුහාමුදුරුවෝ විනාශ කරන වැඩ පිළිවෙල
මස්සින අධියක් කරන්නේ වැඩපිළිවෙල. දැන් බුදුහාමුදුරුවන්ගේ මහණකම දැක්ක ශ්‍රාවකය ගෝලයමයි දැන් වැඩේ ක්‍රියාත්මක කරන්නේ. අන්නේ ඇත්තු අන්නේ තීර්ථකයෝ අන්නේ ආගමිකයෝ තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් යුක්ත තමන්ට ලැබිච්ච ලාභ ප්‍රයෝජන ටික නැතිවෙච්ච නිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තව සිටින මේ මිත්‍යා දෘෂ්ටිකයන් කොයිතරම් අසුතු වෙනවද මම පින්වතුන්ට මතක් කළා නාලාගිරි අස්තිරාජයාව එවන වීටි භාග්‍යවතුන් වහන්සේ මා සංඝ රත්නයේ සමග පින්දපාතේ වඩිනකොට ඒ ඉදිරියට එවනවා මෙන්න මේ මාර්ගයේ කියලා දැනගත් නිසා හොයලා බලපු නිසා ඔය මිත්‍යා දෘෂ්ටිකය අස්ථාන ලෙච්ඡන් පවුරු පදනම් මඩගෙන ගස් උඩට වෙලා ඒ සඳළු තලවලට වෙලා පාරද්දර දැන් සූදානම් ඔල්වරසන් දෙන්න රතිඤ්ඤපත්තු කරන් අප්පුඩි ගහන්න විසින් ගහන්න අද ඉවරයි තමන බවක් දවුතමය ඔය කාණත කාණත කොහොම දහම් අවබෝධ කළත් මාලා ගිරි වගේ තීසං හතෙකුට කොහොමද ධර්ම අවබෝධ කරන්නේ අද ඉතින් එයාගේ මායාවල් ඔක්කොම ඉවරයි සූර්ය නිරූපන් හේරම ඉවරයි නාලාගිරියා කියලා කියන්නේ ධාම රික්ක ඇටෙකු දින පතා රාකල් අටක් බොනවා අද රාකල් 16ක් පොවල උනප්පු කරලා තමයි එවන්නේ අද ඉතින් බුදුන් විලාසයි සන්තෝෂේ ඒ අවස්ථාව එනකන් බලබලා ඉන්නව පුන පුනාම පින්වතුනි සම්මා දිට්ඨිගත් තථාගතයන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ඇති අපේ හැදෑටි පින්වතුන් දන්නවා මේ තිරිසනෙක් බුදුහාමුදුරුවන්ට මොනවා කරන්නේද තිරිසනෙක් විසින් බුදුහාමුදුරුවන්ට මොන වගේ විපතක් කරන්නේ කවදාවත් වෙන්නේ නැති දෙයක් ඒ ඇත්තෝ තේරෙත උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඒ පුතග්ජන කෙනෙක් තවම තියෙන බුදුහාමුදුරුවන්ට අමූලික ශ්‍රද්ධාව පදනම් කරගෙන ආදරය කරන ඇත්තෝ අඬනවා විලාප තියනවා සමහර විට කෑ ගහනවා වඩින්ට එපා බුදුහාමුදුරුවනේ අනක් ගුණක් ඇති අපේක් නෙවෙයි තිරිසනෙක් නාලාගිරිය කියන්නේ අද දවසේ වඩින්ට එපා අපි පන්සලට දානේ අරගෙන ඉන්නම් කියලා කී දෙනෙක් නම් කිව්වා භාග්‍යවතුන් වහන්සේ දැන් මේ ගමන වඩින්ට සූදානම් දැන් අද සියල්ලටම අවස්ථා උදාපත් වෙලා තියෙනවා බලාපොරොත්තු වෙච්ච දේ දැන් සිදුවීමට ඕන කරන සියලු වටපිටාව ගොනු කරගෙන සමාරයි දැන් අරේ ඇත්තලේ ඉන්න මේ නාලාගිරි අස්තිරාජය මේ ලෝක දෙයක් දන්නේ නැ ඒ තිරිසන් කතාව පාවිච්චි කරන පගාවගත්ත උදවිය ඇද්ගොව්ව ටික දේවදත්ත රාමුදුරෝ කියාපු විදිහට දැන් වැඩ ටික කරගෙන යන දිනපතා රාකලාකයි අද රාකල 16යි සූරු ඩබල් කරලා දැන් තියෙන්නේ හොඳටම වෙරිමත් කරලා තියෙන්නේ වෙරි කරපු පින්වතුනේ මේ අස්තිරාජයා විවිධාකාරයෙන් හිරිහර කරනවා විවිධාකාරයෙන් පීඩණයට ලක් කරනවා කුණප්පු ගස්සනවා කිරිටි ගස්සනවා දැන් මේ පැත්තෙන් විහාරස්ථානේ ඉඳලා පන්සලේ ඉඳලා ලෝතුරු තථාගත මගේ බුදුහාමුදුරුවෝ පාන්දරින් පින්දපාත වැඩම කරන්න දැන් සියල්ල සූදානම් මහා සංඝරත්නයේ සිරි වරාගෙන කේසර සිංහයෙක් වාගේ පින්වතුනේ උන්වහන්සේ ඒ කේසර සිංහයාට මත්ෙක් ඇටෙක් මොන කිහෙම්මලක්ද පින්නතුන් කල්පනා කරලා බලන්න මේ උපමාවේ ඒ වගේ කේසර සිංහයෙක් වාගේ ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අර අප්‍රමාණ සංඛ්‍යාත්මකව මට මේ මොහොතේ කිය නොහැකි තරමට මහා සංඝරත්නය මහ රහතන් වහන්සේලා උපජන ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන තවනක් රකින් තුන් ලෝකයම රැලි දෙමින් පින්වතුනේ අබන තබන පියවරෙහි පියුම් දක්වන ස්වභාවයේ බලන බලන දෙකම හැම පැත්තකින්ම සාදුනාද දෙවමි ශ්‍රී මුඛයෙන් නිකුත් වන දස නග රසින් සියලුම ජනයන් කිරි මුහුදේ ගල්වමි උන්වහන්සේ කතා කරන භාෂාවෙන් දේශනා කරන වචන වලින් කන් කන්වල අමා පුරවන්න වාගේ මහා පෙළහරින් පින්වතුනේ වැඩම කරලා වාසල් දොරටුවට උන්වහන්සේ පැමිණිලා වැඩම කරලා නැතර වෙනවා
දකුණු ශ්‍රී පාදය ඔසවා තබනවා ඉන්ද්‍රකීලය මත්තේ තබන්නවාගේ ඒ තබනවත් එක්කම පින්වතුනේ නිකම් කල්පනාවට ගන්න පිනටි ඔබ ලෝතුරු තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ දකුණු ශ්‍රී පාදය ඔසවලා ඔන්න දැන් අර වාසල් දොරටුවෙන් ඔබට උන්වහන්සේ පාදයේ තබනවා කියලා ඒ ශ්‍රී පාදයේ තිබෙන උන්වහන්සේගේ ඇඟිලි පස පංචාංගුලි කල්පනා කරන් මේ පාදය තබනවා එක්කම මට මෙරි මෙරි පෙනෙන්නේ ඒ ශ්‍රී පාදයේ ඇඟිලි අගින් නිකුත් වෙන්නට ඇති මහා බුදු රස් කඳ පහක් ඇඟිලි අගින් නිකුත් වෙන්නට ඇති මහා බුදු රස් කඳ පහක් තිබෙනතුනේ ඒ බුදු රස් කඳ පහ අර අතන ඇත්තනේ දැන් මේ වන විට නාලාගිරියන් කුලප්පු කරනවා ඒ ඇත් රාජයාව බැඳල දාල තියෙන රිදී කඹ රිදීයෝ හහක් වාගේ මේ ලෝතුරු මගේ බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී පතුලේ ශ්‍රී පාදයේ ඇඟිලි පහෙන් දිවෙන ඒ ඇඟිලි පහෙන් නිකුත් වෙන බුදු රැස් කඳ මුළු මුවරම ව්‍යාප්ත වෙලා සියලුම සත්වයන්ට ඔන්න බුදුහාමුදුරුව පිණ්ඩපාතේ වදින්ට පිටක් වුණා කියන සංඥාව සමහර විට පින්නතුනි පහළවෙන්ට ඇති දැනෙන්නේ නැති දැන් ඉතින් ඒ ඇත්තොත් බලන් ඉන්නවා සිද්ධ වෙන මේ ආස්තරයේ කියලා අර මොකක්ද කියලා මෝම පාරේ දෙපැත්තේ දැන් සූදානම් වෙලා ඉන්නේ මත් වෙච්ච ඇටෙක් ඉන්නේ නොහික්මුණු තිරිසන් සතෙක් ඒ නිසා ආරක්ෂාවට ඒ අය විවිධ අත්කාල හදාගෙන ගස් උඩට වෙලා ඉන්නේ ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ නියපිටින් නිකුත් වෙච්ච මේ රශ්මි ජාලයෙන් පිරිසිදු වෙච්ච මේ මාර්ගය පාරිශුද්ධ රාජ වීථියට පින්වතුනේ මහ සංඝ රත්නයත් සමගුන් වහන්සේ වැඩම කරලා ගෙපිනි වලින් පින්දපාත කරන්දු පිඬු සිඟා වඩින්න තුන් වහන්සේ පටන් ගත්තා. දැන් ප්‍රධාන මාවතට භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මා සංඝරත්නය වැඩම කරලා ගෙපිනි වලින් පිඬු සිඟා වඩිනවා. දැන් හරි ඇත්තලේ ඇද්ගොව්ව නාලාගිරි අක්ෂිරාජයාට රාහල 16 කෝල 12 ස්තරයක් රාපෝල මේ හත්ති රාජයාගේ පින්වතුනි නිය පිටට ගල් ගහලා කොහලින් ඇනලා කුප්පවල කුලප්පු කරලා පින්වතුනි භාග්‍යදී සින්නම් දවුර බෙර දහර බෙර එක විට නොයේ පිළිය සද්ද කරලා අරගලයක් හදලා කීර්ති ගත්තලා හරියට ගිනි පිටට තෙල් දාන්න වාගේ කුලප්පු කරා උදතම මේ වෙලාවේ මේ ඇත් රාජයා අල්පාන්ත ගිනි කඳක් වගේ කිපිල මහා හඩින් ගුගුරන එක පාරටම පින්නතුනේ පාදේ බැඳලා තිබිච්ච දම හදලා බැඳලා. උල බසවලා පාදේ බැඳලා තිබිච්ච ඒ දම එහෙම් පිටින්ම කඩලා දාලා ඇත්තවලට ඇනලා හෙලලා කුණු විසුණු කරලා බිම දාලා පින්නතුනේ මුගුරෙන් පොළව අපුල්ලන්න වාගේ මුගුරකින් පොළවට ගහන්න වාගේ ඒ හොඳ බිම ගහලා අමය කඩාගෙන පොඩ අස්සේ හොවාගෙන ගහන දාන පයින් පස් කඳු කඩා පිටට බිමට දමමින් විසුරුවමින් හුණු විසුණු කරමින් දුටු දුටුවන්ගේ පස්සේ ලුහු බඳිනින් එළවමින් පින්නතුනේ දලෙන් අනිමින් හම්බු වෙන හැම දෙම ඒ පවුරු කඩයන් බීච්චි පදනන් ඔක්කොම ඇනලා බිම දාලා විනාශ කරමින් මා හෙන පාරක් ගහන්න වාගේ ප්‍රධාන වීතියට ඇවිල්ලා ඉස්සරහට දුවගෙන අබෞද්දේ දැන් මේ ඇසා දුවගෙන එන වේගය දැකලා බොහොම සතුටුයි. ඇයි කොහාටද මේ දුවන්නේ? බුදුහාමුදුරුව වඩින දිසාවට. දැන් එතකොට එක් පැත්තකින් ඉදිරියට එනව නාලාගිරි අක්ෂිරාජයා අනිත් පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පිඳු සිඟමින් වැඩම කරනවා පින්වතුනි ඉදිරිය යම් තැනකදී මුහුණට මුහුණ මුණ ගැහෙනවා. දැන් ඔබ කල්පනා කරන්න පෙරහැරක් බලන්න ගිහිල්ලා ඔබ පාදී යම පෙරහැර බලන්න දෙපැත්තේ ඉඳගෙන රැස්
අර්ථකාරීත්වයේ කෙසේද? ඊට වඩා වෙන මොකද තමන්ගේ ආරක්ෂාවක් සලසාගෙනයි මෙතන ඉන්න ඕන මොකද මේ හස්ති රාජ්‍ය කුලක් වෙච්චේ. නපුරු එකේ අනගුණක් නැති එකේ. දැන් බුදුන් නසන්නට එවපු නාලාගිරි හස්ති රාජ්‍යය මේ විදිහට පින්වත්නි දූවිලි අවුස්සමි හම්බු වෙන ගස් කොළන් ඇදලා බිම දාලා කඩලා විනාශ කරමින් අලාත්ම වෙවුලලා යන තරමට ගුගුරමින් ඉස්සරහට එනවා අබෞද්ධය සන්තෝෂ වෙනවා ශ්‍රද්ධාවන්තයෝ කුමකින් කුමක් වෙයි දැයි ගියේ කියා පින්වතුනි හිතන්න පටන් ගන්නවා වෙවුලලා ඉතින් පුතල්ජන ඇත්තෝ ස්වාමින් වහන්සේලා ඇතුළුව කල්පනා කරනවා හොඳතෝම මත්ෙක් ඇසාදුවගෙන එන්නේ බුදුහාමුදුරුවනේ පොඩ්ඩක් අහන්න අපි කියන දේ මොය මද නැගිච්ච ඇතා මේ පැත්තට එනෝබු ආන්තේගේ ಗುಣ දන්නේ නෑ මේ ඇතා මදක් නතර වෙලා ටිකක් ඉඳලා මග ඇරලා ගියොත් හොඳයි නේද බුදුහාමුදුරුවනේ පුතක් ජනසාමින් වහන්සේලා මෙහෙම කියනකොට මද හිනාවක් පාමුල උතුරු තථාගත මගේ බුදුහාමුදුරුව පින්වතුනේ ඉතින් ඒ හිනාවෙන් උන්වහන්සේගේ ප්‍රී මුකයෙන් නිකුත් වෙච්ච අර සුදු බුදු රැක්කඳ සියලුම වීතිය ආලෝක කරමින් පින්වතුනි ඉදිරියට ගමන් කරන් තියුණා. ඒ මද සිනාවෙන් පුතග්ජන ස්වාමීන් වහන්සේලා සැනසුව ලෝතර තථාගත මගේ බුදුහාමුදුරු මොහොතක්වත් නතර නොවි. උන්වහන්සේ වැඩම කරපු ඉරියව්වෙන් උන්වහන්සේ පින්නපාත වැඩි ඉරියව්වෙන්ම ඒ විලාසයෙන්ම වේගය වැඩි කරන්නෙත් නැතුව අඩු කරන්නෙත් නැතුව උන්වහන්සේ පින්වතුනි ඉදිරියටම වැඩම කරනවා. ආනන්ද හාමුදුරුව ගැන පින්වතුන් මදක් කල්පනා කරන්න. සංසාර ගමනේ දීර්ඝ කාලයක් බුදු උත්තමයන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායකයා වෙනියේ ඒ බුදුරජාණන් වහන්සේට දිවිමින් සලකමින් කියන අරම අදිස්ථානයේ ඇතුව පාරමිතා සම්පූර්ණ කරලා තමන්ගේ බලාපොරොත්තුව සඵල කර ගැනීමට අවශ්‍ය කරන පුණ්‍ය සම්භාර ධර්මයේ අල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයකටත් වඩා සංසාර ගමනේ පුරාගෙන ආපු ඒ ප්‍රාර්ථනාව මේ භවයේදී සඵල කරගත්ත ආනන්ද තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි. ඇල් වතුර ටික උණු වතුර ටික ළඟ තපේමි. රාත්‍රී කාලයේදී භාග්‍යවත් ලෝතර තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටා එළිවෙන ජාමි වෙනකන් අයහත් ආරයක්ම උළුවක්වත් බැඳගෙන වටේටම ඇවිරින්නේ සතෙක්ගෙන් සරසේක්ගෙන්වත් තථාගතයන් වහන්සේට අලඩක් අයහපතක් නපුරක් සිද්ධ වේදෝ කියන සිතුවිල්ල හිතේ තිබුණ නිසා වෙන්නට ඇති. අග්‍ර උපස්ථායකී විදියට මම තොඩ හැදෙන ඉදාගත්තොත් ඒ මුල් වහන්සේට මම උපස්ථායකයා වෙන්නේ කොහොමද? ඒ නිසා වෙන්නට ඇති. ඒ තරම් තථාගතයන් වහන්සේ කෙරෙහි අවිනස්තව දීර්ඝ කාලයක් ප්‍රේම කරපු නිසා ආදරය කරපු නිසා වතුරු හඳවා ගන්න නොහැකි වෙච්ච පින්නතුනි දැස්වල පිනිච්ච කඳුලේ මේ ඇති රජ පළමුව මාව මරපු දෙන් බුදුහාමුදුරුවම මරන්න නම් දෙන්න බෑ. බුදුහාමුදුරුවනේ ආපහු අඩිමු අපි ආපහු අඩිමු කිසිම අනගුණක් නැති රාකල 16ක් කොලා කුලප්පු කරවල ඔබ අන්තිම විනාශ කරන්න ඉදිරියට ඔය එවලා තියෙන නාලාගිරි අතිරාජයාට කිසිම ගුණයක් තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ අපි ආපහු වඩිමු. ආනන්ද හාමුදුරුව මේව ප්‍රකාශ කරනවා පිළිතුරේ. ඒත් නෑ තථාගතයන් වහන්සේ පිළිබඳව කනකට ගන්න ඉදිරියටම වඩිනවා. එහෙම වඩිද්දී ආනන්ද හාමුදුරුවන්ට හිතෙන්නට ඇති මම කියන දේ බුදුහාමුදුරුව අහන්නේ නැහැ. ඒත් ඉතින් මෙතනදී මේ සිද්ධ වෙන්න යන දේ මගේ දැසින් දකින්න මං කැමති නෑ. ඒ පින්වතුනි බුදුහාමුදුරන්ට ආදරේ නිසා වෙන්න. මේ සිද්ධ වෙන දේ මගේ දැසින් දකින්නට තරම් මං අවාසනාවන්තෙක්. මේක වෙන්න දෙන්න බෑ කීයටවත්. ඉතින් නාලාගිරිය ඉස්සෙල්ලා මාව මරපු දේ ඊට පස්සේ වෙන දෙයක් මට පේන්නේ නෑ නේ කියලා පින්වතුනි දැන් ඔන්න මෙන්න කියා දේවතෙක් මානෙතම නාලාගිරිය හොඳටම ලං වෙලා තියෙද්දි භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට ආනන්ද මහ තෙරුන් වහන්සේ ඉස්සරහට පණිනවා.
මේ පොලිමේ බුදු ආමුදුරුව පෙරතු කරගෙන පින්දපාතේ වැඩම කරපු මහා සංඝ රත්නය අතරේ ඔන්න ආනන්ද ආමුදුරුව බුදු ආමුදුරුවන්ට වඩා ඉස්සරහට එනවා. ඇයි නාලාගේ ඉස්සෙල්ලා මාව මරාපු දෙන්නේ? මගේ දැක්කින් මෙතන වෙන මේ විස්තරය දකින්න මං කැමති නැති නිසා. බුදු ආමුදුරුව නැවත වාරයක් ආනන්ද ආමුදුරුවන් උපස්තට කරලා උන්වහන්සේ ඉස්සරහට වදිනවා. දෙවනි වාරෙත් කිව්වා ආනන්ද ආමුදුරුව කියන දේ බුදු ආමුදුරුව ආන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මාව මරාපු දෙන්න මට බෑ මේක බලන් ඉන්න මට බෑ මගේ ඇස් දෙකෙන් බුදු ආමුදුරුව මේ නාලා ගිරියක් තියාගේ අතින් විනාශ වෙනවා දැකින් උන්වහන්සේ ආයිමත් ඉස්සරහට පයනවා. බුදු ආමුදුරුව ආයිමත් මගරින උන්වහන්සේ ඉස්සරහට එන වතාවක් දෙකක් කරලා තුන්වෙනි සැරේත් ආනන්ද ආමුදුරුව මේ වැඩේම කරනවා. නාලා ගිරියක් දැන් හොඳතෝම ලං වෙලා තියෙද්දි කියන දේ ආන්නේ නැහැ ආනන්ද ආමුදුරුව. තථාගත ලෝතුරු මගේ බුදු ආමුදුරුව පින් තුනේ අදිස්ථාන කරලා හරියට පින්වතුනේ ඔබ කල්පනා කරන්ද සකපූර්ව වාගේ පොළව ආනන්ද ආමුද්‍රුව වැඩිහිටිය පොළව ආනන්ද ආමුද්‍රුවත් එක්කම හරකවල අරගෙන මේ පොලිමේ පිටිපස්සෙන් සක්කයක් ගහන්න වාගේ දාලා දැන් අදිස්ථාන කරලා පින්වතුනේ පොළවත් එක්කම හරකවල අරගත්තා. බුදු ආනන්ද ආමුද්‍රුව මේ කියන දේ අහන්නේ නැති කෙනා. දැන් ඉතින් සාගතයන් වහන්සේගේ බුද්ධ මහිමයේ බල මහිමයේ පදනම් කරගෙන පොළොවත් එක්කම කරකවල ආනන්ද හාමුදුරුවන්ව මේ පොළිමේ පිටිපස්සෙන් අඬවලා තබා උන්වහන්සේ ඉදිරියට වඩිනවා. මොකද සිද්ධ වෙන්නේ පින්වතුනි? මේ සිදුවීම බලන්නට දෙපැත්තේ රැස් වෙලා සිටිය මහා පිරිස අපරේ පින්වතුනි සතාගතයන් වහන්සේට ආදරණීය කරන තවත් අම්මා කෙනෙක් ඉරි දරුවෙකුත් අතේ තියාගෙන විලාප තීතියා ඉදෙදි නාලාගිරිය ලං වෙත් මේක බලාගෙන ඉන්න දරුව කලබල වෙලා පාර අරහ පයිනෝ. දැන් පින්වතුන් කල්පනා කරන්න නාලාගිරිය හස්තිය ඉස්සරහට එනෝ. තථාගත මගේ බුදුහාමුදුරු මහ සංඝරත්නයත් එක්ක වඩිනෝ. මූණට මූණ මේ විදුවීම ලං වෙනකොට මේ සිද්ධිය ඒ හරහා දරුවෙකුත් සිහින්නේ ගහගත්ත අම්ම කෙනෙක් බය වෙලා පාර අරහ පයිනෝ. මේ අපා ලං වෙද්දි මේ වෙන සිදුවීම පදනම් කරගෙන අම්මාට කොයිතරම් බයක් ඇති වුණාද හිඳ රඳවගෙන ඉතිය දරුවා හැලෙනවා පින්නතුනේ. මර බය නිසාවෙන් මේ දරුවත් එතන එහෙමම දාලා විලාප කියාගෙන දුවන මේ කාන්තාව දරුවා බුදු පියාණන් වහන්සේට ඔන්න මෙන්න කියන තැනේදී මෙහෙම බිමට වැටිලා තියෙද්දි නාලාගිරි හස්ති රාජයා පින්වතුනේ මෙන්න හැරෙනවා ඒ පැත්තට. ආයි කතා දෙකක් නෑ මේ හැරෙන්නේ. ඒ කිරි සප්පයාව අරගෙන එක්ක හොඩෙන් කරකවල බිම දාලා පොළවේ දාලා විනාශ කරලා දාන්න කෝ. එහෙම නැත්නම් එතනට ගිහිල්ලා එක පා පහරක් තියලා කඩ කරලා විනාශ කරලා මරලා දාන්න තමයි. ආයි ඒක කිසි කතාවක් නෑ. ඒක ආයි හිතන්න දෙයක් නෑ. ඒ පැත්තට හැරෙනවා. සමගම ලෝතුරුමගේ බුදු ආමුදුරු නිහඬව හිටියේ නෑ. උන්වහන්සේගේ මధుර මනෝහර වචන වාක් විලාසයේ උන්වහන්සේගේ මීරි කටහඬ මහා බ්‍රහ්මයාගේ ස්වරයන් පරයා යන ස්වරයක් ඇති අත්ංගු പ്രേත බ්‍රහ්ම ස්වර කියන විදියට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කියද්දී පිළිති ඔබට මං දීර්ඝව පැහැදිලි කරලා දීපු අංග 8කින් යුක්ත කටහඬක් ඇති උන්වහන්සේගේ ඒ මధుර ස්වරය ඉක්මතු කරලා ඒ මధుර ස්වරය එළියට දාලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම එකක් පින්වතුනි. මේ මధుර නාදය කොයි වගේ වෙනව ඇතිද මේ මත් වෙලා ඉන්න ඇතාට පින්වතුන් ගන්නවානේ ඇතිත් මෙල්ල කරගන්න ඔය ඇතුන් අල්ලන ඇත්තෝ වනන්තරයට ගියහම වීණාවක් අරගෙන යනවයි කියනවලු. වීණාවේ හඬට ඇතා මෙල්ල වෙනවයි කියනවලු. ඔය සමහරු නම් කියන්නේ දීරි අරෙන්ට වීණාවයිල වැඩක් නැයි කියලා. එහෙම කොයිතින් අලියා දීරි නම් ඉතින් වීණාවයින කේ තේරුමක් නැහැ. එහෙනම් දීරි නොවන අලියතුන් මෙල්ල වෙන්නේ වීණාවට නම් මං උපමාවකින් කියන්නද? එහෙනම් ලෝතුරු මගේ බුදු ආමුදුරුවන්ගේ මේ මధుර නාදය නැමැති හස්තිකාන්ත වීණා නාදය දැන් ඇහෙනවයි නම් උහුට ආතද නාලාගිරිය මොකක්ද උන්වහන්සේ ප්‍රකාශ කරන්නට ඇත්තේ? ඒ කාන්ත වශයෙන්ම තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නට ඇති
නාලාගිරිය නුඹව මේ වීතියට එවලා තියෙන්නේ ඔය අයින්සක දරුවන්ව මරන්න නෙවෙයි ඔය අයින්සකයව පාගන්න නෙවෙයි ඔය පොඩි දරුවව කුමාරයව විනාශ කරන්න නෙවෙයි මාව විනාශ කරන්නයි ඔබව එවලා තියෙන්නේ ඒ නිසා ඔය පැත්තට යනවා නෙවෙයි මා පැත්තට එන්න ඔබව එව්වේ යම් කාරණාවකටද අන්න ඒ කාරණාවට අවධානය යොමු කරන්න පින්වතුනි කාන්තෙන් එහෙමයි ලෝතුරුමගේ බුදුහාමුදුර ප්‍රකාශ කරන්න ඇත්තේ අපේ වචනයෙන් කියනවා නම් පින්වතුන්ට තේරෙන්න මං කියන්නේ ඇති හේයි නාලාගිරි ඔය අහිංසක පොඩි අයම් මරන්න යන්න එපා ඔබෝ එවලා තියෙන්නේ මාව මරන්න ඇයි ඔය වගේ වැඩ කරන්නේ වරෙන්නේ පැත්තට මගේ වචනයෙන් මං පින්වතුන්ට මතක් කළේ ඇයි භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරන්දතම ඇති පින්වතුනේ මේ නාලාගිරිය හැරිච්චේ හැරිල්ලේ හැටියට ආයි කිසි කතාවක් නෑ මිනි රුවනකට තුඩදි කරන නාග රාජයෙක් වාගේ දැන් ඒ පැත්තට හැරුනේ පොඩි එකා විනාශ කරන්නම එහෙනම් කිසි ගැටලුවක් නෑ මාව නැති කරන්න කියලා හිතාගෙන මම වැඩම කරපු මේ වීතියට මේ මද නැගි ඇස පැනින වීම තුලින් කූඹියෙකුටවත් හානියක් කරන්න ඉඩ තියන්න බෑ එහෙම හිතෙන්නේ නැති පින්වතුනි තථාගතයන් වහන්සේ මාව විනාශ කරන්න කියලා එවාපු ඇතාගේ අතින් ඇතාගේ හොඳින් ඇතාගේ පාදෙන් ඇතා නිසා වෙන් කූඹියෙකුටවත් හානියක් වෙන්න බයක් වෙන්න ඉඩ තියන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේට හිතිච්ච නිසාවෙන්ම වෙන්න ඕන උන්වහන්සේගේ මధుර නාදය වීදවන කටහඬින් උන්වහන්සේ නාලාගිරියට ආමන්ත්‍රණය කරන්න දැක්ටි ඔය විදියට පින්වතුනි මෙන්න මේ මధుර නාදය නැමැති අර මම මතක් කළේ ඒ වීණා නාදය කල රැකෙනවත් සමදම නාලාගිරි අත්ති රාජයාගේ පින්වතුනි මහා පුදුම දේ කියලා කියන්නේ රාකල අටක් දිනපතා බොද්දි අද රාකල 16ක් දීලා සූර් ඩබල් වෙලා තියෙද්දි දෙගුණ වෙලා තියෙද්දි මේ කටහඬ ඇහුණා විතරමයි ඉස්සෙල්ලම සිද්ධ උනේ සම්පූර්ණයෙන්ම ඒ පිළිච්ච මත් එක්ක දකිය නැතිලා ගියා ඒ රාම මදේ සිඳිලා ගියා පින්නතුනේ දැන් එහෙනම් පියවි ලෝකයට පැමිණිච්ච සාමාන්‍ය ඇති මත් වෙච්ච ඇතෙක් නෙවේ දැන් මස සිඳිලා ගිහිල්ලා ඉවරයි මේ හඳ මොන තරම්නම් පින්නතුනේ කාන්තිමත් මధుර නාදයක් වෙන්නට ඇතිද මේ වචන දෙක තුන ඇහෙනවත් එක්කම පින්නතුනේ මේ වචන දෙක තුන නැමැති අමා හැල් හරියට අකාර පකාරා නැගින ගිනි කන්දකට ගිනි ගොඩකට සිසිල් දිය දාවාවක් වක්ලා වාගේ වෙන්නට ඇති ඒ නිසා ඒ වෙලාවේම කුමාරයාගේ අර දරුවගේ අර අහිංසකයාගේ පැත්තට ඇරිච්ච නාලාගිරිය මෙන්න පින්වතුනි ලෝතුරු මගේ බුදුහාමුදුරුවන් දෙස ඇස්සරලා බලනවා කොහෙන්ද මේ හඬක් ආවේ මොකද්ද ඒ හඬ ඔන්න පුද්ගලයා වෙනස් වුණා නාලාගිරිය වෙනස් වුණා දැන් තමයි ඇහැරලා බලන්නේ එතෙක් කන්ද වෙලා තිබුණේ එතෙක් මැහිලා තිබුණේ එතෙක් මස් වෙලා හිටිය නිසා දැන් සියල්ලම ආවරණය වෙලා තිබුණේ දැන් ඒ සියල්ල ඉවරයි මෙන්න ලෝතුරු මගේ බුදු ආමුදුරුවන්ගේ දිහාවට කර නමාගෙන බලනවා දෙතිස්ම ආපුරුත ලක්ෂණයන්ගේ 80ක් අනුව්‍යංජනයන්ගෙන් සිතාරා සිටින දැම මඩුල්ල ඒ කියන්නේ නලලේ පින්නතුනේ දෙදැම ඇයිදැම හරියට ආකාශයේ පිපී වැනී ගිය තරු කැල පිරිවරාගෙන සිටින මහා චන්ද්‍රයා වාගේ ඒ මැද තිබෙන පින්වතුනේ ඌර්ණ රෝම ධාතුව පින්වතුන් කල්පනා කරලා බලන්ට දෙතිස් මහා පුරිස ලක්ෂණයන්ගෙන් බැබළෙමි මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන තරු පිරිවරා සිටින ඌර්ණ චන්ද්‍රයා වාගේ දිලිහි දිලිහි තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ඒ ශ්‍රී විභූතිය දැකලා පින්වතුනේ හරියට සඳරක් දැකපු කුමුදු කැලයක් වාගේ සිය ළඟ සන්තෝෂයෙන්ම පිනා යමි මෙන්න තථාගතයන් වහන්සේගේ පැත්තට ඒ වෙලාවේ බොහොම ලැජ්ජාවේ හිරියොතක් ඇතිව ඉතාම ලැජ්ජාවෙන් එඹරෙමින් එඹරෙමින් පින්වතුනේ ඉස්සරහට එන්නේ වලිගයක් අකුන් දෙක අස්සේ ගහගෙන
කොණ්ඩයත් හොඳතෝම නවාගෙන හකුලාගෙන ලෝතරුගේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පාදය කොඩින් පිළිමදිමින් එතන ඇවි දන ගහලා පින්න තුනේ නැගලා ලෝතරුගේ බුදුහාමුදුරුවන්ගේ පාදය ශ්‍රී පාදය හොඳින් පිළිමදිනවා. සූර් ඩබල් වෙලා හිටපු නාලාගිරියාගේ වෙරි හිඩෙන්නට කරමට තථාගතයන් වහන්සේගේ වචන ටික නිහිරි වෙන්නට ඇතියි පින්න තුනේ කරා. සංසාර ගමනේ කවදා බෙල්ල ගහලා ගියත් පෙරුම් පුරන කාලයේදී බොරුවක් කිව්වේ නෑ සත්‍යමයි ප්‍රකාශ කළේ. ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ සත්‍ය ධර්මයක් වුණේ. ඒ ධර්මයේ ඕනෑම කෙනෙක් පිළිගන්නේ ඒ ධර්මයේ දේශනා කරද්දී ඒ විදිහටම කන් යොමාගෙන අයාගෙන බලා සිටින්න කන් යොමාගෙන අක්ෂදෙන ඉන්නේ පින්වතුනි සංසාර ගමනේදී පෙරුම් පුරාගෙන එද්දී ඒ කට පාවිච්චි කරලා ඒ මුඛය පාවිච්චි කරලා බොරුවක් කිව්වේ නැති එක විතරක් නෙවෙයි කවම දාවත් කිත් වචන ප්‍රකාශ කළේ නෑ. ඒ නිසා තමයි දැන් භාග්‍යවතුන් වහන්සේගේ වචන හිස් වචන නොවන්නේ අසන්නාට කිසි විටක අයහපතක් නොවන අර්ථයක්ම සිද්ධවන වචන බවට පත්වුනේ. හිස් වචන කිව්වේ නැති එක විතරක් නෙවෙයි සරුත වචන ප්‍රකාශ කළේ නෑ. ඒ නිසා අනුන්ගේ හිත් බිඳුනේ නෑ. ඒ නිසායි අද උන් වහන්සේ දේශනා කරන වචනේ අද උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙන වචනය තවත් කෙනෙකුට අමාබිදු කනට වක් කරන තරමට මිහිරුනේ සතරෙදි කවදාවත් ඔය කට පාවිච්චි කරලා පරුෂ වචන කිව්වේ නැති නිසා. සංසාර ගමනේදී කේලම් කිව්වේ නැති නිසා. ඒ විතරක් නෙවෙයි බිඳිලා දෙපසට වෙලා හිටපු උදවිය සමදි කරවල ඒ අයට යහපත කියලා දීලා ඒ අයට අර්ථය මේකයි අනර්ථය මේකයි කියලා ඒකාන්ත වශයෙන් දිනු වීමේ මඟ පැහැදිලි කරලා දෙන්නට ඒ ශ්‍රී මුඛය ඒ කට ශ්‍රී මුඛයක් බවට පත් වෙන්නට මත්ින් පෙරුම් පුරද්දී මේමා කියපු දේ සඳහාම පාවිච්චි කර නිසා වෙන්ම භාග්‍යවතුන් වහන්සේට ශ්‍රී මුඛය ආශ්‍රිතව පිහිටියා වූ දෙතිස්මා පුරිස ලක්ෂණම අප්‍රමාණයි. අපිට 32ක් වන විට දකි භාග්‍යවතුන් වහන්සේට සමචප්පාලීස දන්තා කියපු විදිහට 40ක් පිහිටන්නේ සමව පින්වතුනි සියල්ලම සමාන 25ක් නේ අරියාදුවට ගහපු වැටවාගේ නේ දත්තික අපේ වාගේ භාග්‍යවතුන් වහන්සේගේ සමචප්පාලීස දන්තා 40ම සමාන අවිවර දන්තා 40 විවරනේ පින්වතුනි අත්තංගුපේත බ්‍රහ්මස්වර විතරක් නෙවෙයි පහූත ජීව ඉතා පලල් කළ හැකි දිවක් උන්වහන්සේට පිහිටියා. උන්වහන්සේගේ මුළු මූණම උනත් ඒ දිව එළියට අරගෙන එළියට ඇදලා පලල් කරන වහන්න පුළුවන් තරමට ඒක විශේෂ දෙයක් ඉන්නතුනේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ දිව අග උගුරේ 800ක් රතනහර පිහිටියා පින්වතුනේ. හත පාවිච්චි කළ සංසාරේ කාටවත් අයහපතක් වන බොරුවක් හෝ කේලමක් හෝ හිස්වචනයක් හෝ පරුෂ වචනයක් නොකිව්ව නිසාවේ. අදත් දැන් උන්වහන්සේගේ වචනේ උන්වහන්සේගේ මధుර සොරය කන වැටෙනවත් සමගම තිරිසන් සතෙකුගේ තිබිච්ච මත්වීම පවා නැති වී ගියා නම් ඒ මොනතරම් වටිනා සොරයක් වෙන්නට ඇතිද? බුදුහාමුදුරුවෝ දහම් දේශනා කරනකොට ගෙම්බෙක් බණ අහගෙන ඉඳලා එවලේම ජීවිතක්ෂේත පත් වුණ විදුවෙක්ෂයන් සිදුවීමක් පදනම් කරගෙන නිදාගෙන නැගිට්ටා සමානව දිව්‍ය ලෝකේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගැලා උපන්නේ බණ කතාවේ ඔබ ඇයි තිරිසන් සතුන් පවා සතාගතයන් වහන්සේගේ හඳට ඇහුම්කන් දුන්නේ එය තේත්තරම් මිහිරි හඳක් නිසාවෙන්මයි සිද්ධුනේ. දැන් මෙතන සිද්ධ වෙන්න ගිය මහා විනාශයක් නැලකුණා. අවනේ තව ඉහත ගොඩක් දේ තියෙනවා මේ මොන වගේ සිදුවීමක්ද මෙතන තවදුරටත් සිද්ධවන්නේ? පින්වතුනි කලමු කොටම සිදුවෙච්ච බුද්ධ ආශ්‍රය පිළිබඳවයි ඔබට මම මේ මතක් කළේ. මොකක්ද නාලාගිරියාගේ දෙවි හිඳෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ හඬ
ශ්‍රවණය වීමත් සමගමයි. ඒ නිසා ඒ නීරි හඬට සවන් යොමු කළ නාලාගිරි හස්තිරාජයා ලැජ්ජාවෙන් එඹරමින් භාග්‍යවතුන් වහන්සේට දන නමස්කාර කළේ ඇකිලිලා ඇකිලිලා ගුලි වෙලා ගිහිල්ලා පින්වතුනේ ඉතාමත්ම ලැජ්ජාවේ මේ සිද්ධිය මනසේ රඳවා ගන්න පින්වතුනේ එතනින් එහාට මොකද්ද සිද්ධ වෙන්නේ මොන වගේ සංවාදයක්ද යන්නේ බලාගෙන ඉන්න අය නිත්‍යාදෘෂ්ටිකයෝ මොන වගේ අපහසුතාවයකටද පත් වුනේ සම්මා දෘෂ්ටි ගත ඇත්තෝ එසේ සාදුකාර පවත්වන්නට ඇතිද නාලාගිරි හස්තිරාජයා කෙසේ දැන් ඉන්නතුරුව භාග්‍යතුන් වහන්සේට ප්‍රතිචාර දක්වන්නට ඇතිද උන්වහන්සේ සරණ යන්නට ඇතිද තිරිසන් සතේක ලොවුතුරු මගේ බුදුරජාණන් වහන්සේව සරණ යන අවස්ථාවයි ඔබ මනසින් දකිමින් මේ දහම් ශ්‍රවණයේ කිරීම සිද්ධ කරන්නේ එනිසා ඉන් එහාට සිදු වුණු සිදුවීම රමණ සතියේ ධර්මානුශාසනාවෙන් ශ්‍රවණය කරන්නට ඉඩ කලසමු අම ධර්මානුශාසනාව සඳහා අපට ලැබෙන ඉඩකඩ මේ පමණ නිසාවෙන්ම මේ දහම් දේශනාව පැවැත්වීම උදෙසා ඔබට ශ්‍රවණය කිරීම උදෙසා මජ පැලසෙන්නේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරාපු පින්වතුන් නිසාවෙන්මයි ඒ පින්වතුන් මේ දායකත්වයේ නොදරන්නට මේ ධර්මානුශාසනාව ඔබ වෙත ලැබෙන්නට තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි ඒ නිසා දහස් සංඛ්‍යාත නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත මෙත්තෙප්පෙන් ශ්‍රාවක පිනැති අප්‍රමාණ ලෝකයන්ට මේ ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සැලසීම තුළින් දායකත්වයේ දරන්න තියෙනු පින්වතුන් ශ්‍රේෂ්ඨ වූ ධර්ම දානමය ආනිසංසයන් හිමි කරගන්නට ඉදුණා. ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම කෙනෙක් මා සමග එකතු වෙන්න දායකත්වයේ දරන ලද පිනැතියන්ට ආශිර්වාද කිරීම උදෙසා අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරමින් කඩවක ඉහළ දියන්විල අංක 306 10 ස්ථානයේ පදිංචි. ඒ සුගතපාල මහත්මිය ඇතුළු සියලුම ධර්මමුණු පුරන් විසින් ධර්ම දානමය ආනිසංසයන් හිමි කරගන්නට ඉදුණා. අපි හැමෝම කළ ධර්ම ශ්‍රවණමේ ආනිසංස ගුණ බල ශක්තිය මේක ඉතපේ එක්වාසු වීම පදනම් කරගෙන මේත වතර හතරකට පෙර පරලෝකපත් වෙන්න තියදුන වැඩිමහල් සොයුවේ වූ R.M. ගේලින් මහත්මියට සහ වසර 3 මාරකට පෙර පරලෝකපත් වෙන්න තියදුන ඇයගේ ස්වාමි පුරුෂයා වූ H.S. හෙන්රි මහත්මයාට සිං පැමිණවීම පරලෝකපත් ඩේවිඩ් රණසිංහ සහ R.M. ගුණසේකර සොයුරන්ට සිං පැමිණවීම එසේම පරලෝකපත් දෙපාර්ශ්වයෙන් මෞතිය ගුරුවරාදී ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීම ප්‍රධාන අරමුණ වශයෙන් ඒ සුගතපාල මහත්මිය විසින් සමාගමන තේදුන සුජීවත්ව සිටින බයබර ස්වාමි පුත්‍රයා එවැගේම දුවනිය නයනි බෑලලුවන් අතුල මාත්මා කුතුලවන් හංස සහ ලිහිපිරියන් වන කවීචා නිගාසා සහ මුණුපුරන් වන ලහිර පුතුලවන් මණික් පුතුලවන් සහ සහන් පුතුලවන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. තෙරුවන් සරණින් විශේෂ වශයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව. අපිද ආශිර්වාද කරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේල අධ්‍යාපනයේ යෝන කලයකට ගමන් කරන්නට මේ පින්කම මහත් වූ ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනාව. ඒක මම සැක කරන්නටුව දේශකයන් වහන්සේට මෙච්චෙන් කාර්ය මණ්ඩලයට තිරුත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්ට සටහන් කරලා තිබෙන. හේම කිසීම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවක් ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වත්තුන්ට ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සටහන් කළා. නිකිලකී සියලුම යහපත් වන ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න මේ කාර්යයෙන් මේ පින මහෝපකාරී වේවා. ධර්ම ශ්‍රාවක පින්වත් සෑම සියලු දෙනාට මේ කාන්තේ මෙලොව යහපත සාන්තිය තනසිල්ල උදාපත් වේවා. අනුම සුගතිය හදාගෙන නියගිය සියලු ඥාතීන් අපි ඔක්කොටම නිවන් දකින්ට මේ පින පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු.
ආකාසත්තා චුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරංති.